උදෑසනක් විඳනි උදෑසනින් ලස්සන පරිසරයකින් තමයි මම ඔබත් සමග කතා කරන්නේ. අද දවසේ සුපුරුදු විදිහටම රසවත් ආහාරයක් හදනවා. බලාගෙන ඉන්න. අද අපි මොනවද හදන්නේ? ඔයගොල්ලෝ හිතනවා ඇති අද මං කොහටද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. ලස්සන පළාතක්. ඇත්තටම මෙතන ඉඳන් බැලුවම පස්සේ පළාතක්ම පේනවා. ඉතින් මේ තැන තමයි බලංගොඩ ඉඳන් හරියටම කිලෝමීටර් 30ක් විතර ඇතුළට එද්දී අපිට හම් වෙන ගම්මානේ. ඒ තමයි කල්තොට. කල්තොටට එද්දී මට විශේෂ කෑම බොහොමයක් ගැන අහන්න ලැබුණා. අද මං හදන්නේ කොස් වලින් කෑම. කොස් කිව්වන් පස්සේ අපි කොස් කාලා තියෙනවා, කොස් මැල්ලුම් කාලා තියෙනවා, තම්බල කාලා තියෙනවා, එහෙම නැත්නම් කොස් කිරිදාල කාලා තියෙනවා. හැබැයි මේ හැම දෙයකටම වඩා විශේෂ කෑමක් හදන්න. ඔයාලා හිතනවා ඇති අපි ගොඩක් කලකට කොස් කද්දි කොස්වල මේ කොටස දානවා. මං ගලවලම් පෙන්නන්නම්කො. මේ ඇටි මේ මොකද්ද? මේ තමයි කොස් සිබිට්ට. කොස් සිබිට්ටෙන් තමයි අද හදන්න හදන කෑම හදන්නේ. ඉතින් මේ වගේ කෑමක් හදන්න මට තනියම බෑනේ. මේ ගමට ආවන් පස්සේ මට කෙනෙක් උදව් කරනවා. ඒ තමයි ටීවී ප්‍රේමවති මහත්මිය. ඔබට ආයුබෝවන්. අද මට මොනවද මේ හදලා දෙන්නේ? මේ හදන්න දන්නේ අද මේ කොස් වලින් සිබිඩ්ඩෙන් රසවත් බැදුමක්. අපි අද හදන්න සූදානම් වෙන්නේ කොස් සිබිඩ්ඩෙන් බැදුමක්. ඔබ කාලා තියනවද? බොහෝ විට බොහෝ රසවත් කෑමත් එක්ක මේ කෑම තවත් රසවත් කෑමක් බවට පත් වේවි. අපි හදලා බලමු මේ කෑම කොයි විදිහටද හදන්නේ කියලා. අම්මේ මොනවද ඕන කරන්නේ? දන්නවා කූනිස්සු ගන්නවා, ලූණු, රාම්පේ කරපිංජා, අමුමිරි, තක්කාලි, ඉඟුරු, කහ සුවල්පයක්, ලුණු සුවල්පයක්, කෑලි කුඩු, ඔය ටික තමයි අත්‍යවශ්‍ය දේවල්. ඇයි අම්මේ අපි කූනිස්සු ගන්නෙ? කූනිස්සු ගන්නෙ මේ රසයි, හරවල දාන්න පුළුවන්, හාල් මැස්ස දාන්න පුළුවන්. මේක රසයි අරවට වැඩිය. උම්මලකට වුණත් පුළුවන්. මේක ගොඩක් රසයි හැදුවාම. ඒ කියන්නේ ටිකක් ලුණු රස, එහෙම නැත්නම් අර බැදලා ගද්දි තියෙන අමුතුම රසයක් එකතු වෙනවා. රසයනවා. හා. ප්‍රේමවති මහත්මියට කිව්වා වගේම මේ කෑම හදන්න ඕන කරන දේවල් ටික තමයි ලුණු ඕන කරනවා, කොස් සිවිත් ඕන කරනවා, කහ, රස ඉඟුරු, සුදු ලුණු, ලුණු, ඊට පස්සේ කූනිස්සෝ, රාම්පේ කරපිංචා, තක්කාලි, කෑලි මිරිස්, මිරිස්. මේ දේවල් ටික තමයි ඕන කරන්නේ.
ඊළඟට අපි මොනවද එකතු කරගන්න ඕන? තක්කාලි ටික දාන්න දැන්. තක්කාලි ටික. ඔන්න පුතේ දැන් තමයි කොස්චි විද්දක් දැන් එකතු කරගන්නේ. ටිකක් දෙන්න මොකද? දැන් තමයි ඔන්න ඔයාලා එකතු කරගන්නේ. හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ඔව් ඔව්. දැන් හොඳට කවලම් කරාම. ඔව්. ඔය ටික තැම්බෙන්නත් එපානේ. ඔව් ටිකක් තැම්බෙන්න ඕනේ. අමු වෙන එකතු කරගත්තනේ කොස්සෙ පිට.